කොහොමද මගේ යාළුවෝ හැමෝටම ඔන්න අදත් මම චූටිම චූටි වීඩියෝ එකක් අරගෙන ඕගලන්ගේ දට ආවා මේ ඉන්නේ මගේ ඉබි යාළුවෝ ටික ඉතින් අද මම උදේම වැඩට ආපු හින්දා මේගොල්ලෝ බලන්න එනකොට මේගොල්ලෝ අනේ ඔලුව උස්සගෙන කණ්ඩෙල්ලනවා වගේ හැඟීමක් තමයි මට ආවේ ඉතින් මේගොල්ලෝ ගැන කතා කරොත් මේ ඉන්නේ දැනට අපි ගාව ඉන්න ලොකුම ලොකුම ඉබි යාළුවා ඉතින් මේගොල්ලෝ දැන් කොරන්ටයින් වෙලා තමයි ඉන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ යන්න යනවා එහා පැත්තේ තියෙන ග්‍රෑන්ඩ් බාබ් කියන කැලේට. ඒ කියන්නේ ඒ අයිලන්ඩ් එකේ එහා පැත්ත. ඉතින් එහා පැත්තේ තමයි ලොකු ලොකු ඉබ්බෝ ඉන්නේ. ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න තමයි මේගොල්ලෝ මේ යන්න කොරන්ටයින් වෙන්නේ. කොරන්ටයින් වෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ මාසයක් මේ ඉබි කොටුව ඇතුලේ කිසිම ලෙඩක් දුකක් හැදෙන්නේ නැති විදිහට ඒගොල්ලන්ගේ කෑමත් අපි විශේෂ විදිහට තමයි දෙන්නේ හැමෝටම ඒගොල්ලන්ට ෆීඩ් කරන්න දෙන්නේ නැහැ මේ වෙලාවේ ඒ වගේම ඒගොල්ලන්ගේ ඇඟ ඇතුළේ මොන හරි ලෙඩක් මොන හරි ෆංගස් එකක් ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා නම් ඒ මාසෙ පුරාවට අපි ඒගොල්ලන්ට බෙහෙත් කරලා මොකද මේගොල්ලෝ එහෙම ලෙඩක් තියාගෙන එහා පැත්තට ගියොත් එහා පැත්තේ ඉන්න අයට ඒක බෝ වෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් අපි ඒකෙන් ප්‍රිවෙන්ට් වෙන්න තමයි මේ විදිහට මේගොල්ලන්ව මාසයක් ක්වොරන්ටයින් කරන්නේ. ඉතින් අපේ ලංකාවේ නම් ඉබ්බෝ කියන්නේ සාමාන්‍ය දෙයක්නේ. නමුත් මේ ශීෂල්ස් වල ඉබ්බෝ කියන්නේ ඒගොල්ලෝ මේ ඉබ්බන්ට ගොඩාක් ගරුත්වයෙන් සලකනවා. ඒගොල්ලන්ගේ ට්‍රෙෂර් එකක්. ඉතින් මේගොල්ලෝ මේ ඉන්නේ තාම පැටව්. මේගොල්ලන්ට අවුරුදු 10ක් විතර වගේ වෙනවා. මේගොල්ලන්ගේ මුළු ආයු කාලය බැලුවොත් අවුරුදු 150කටත් එහා ආයු කාලය දික් වෙනවා. ඉතින් දැන් මේ ඉන්නේ අවුරුදු 10ක විතර චූටි පැටව්. මම මේ ඔයගලන්ට පෙන්වන්නේ ඒගොල්ලන්ගේ ඉබි කට්ට. ඒ ඉබි කට්ට අපි හිතන්නේ ලොකුවට තිබ්බහම ඒක හරි ගණකම්. ඒකෙන් තමයි ඒගොල්ලෝ ප්‍රොටෙක්ට් වෙලා තියෙන්නේ. ඒක අපි මුඛකින් හරි හීරුවොත් සහ අපි ඒකට හයියෙන් තට්ටු කරත් ඒක ඒගොල්ලන්ට ගොඩාක් දැනෙනවා. මොකද අපි මෙහේ ඒගොල්ලෝ ගැන රිසර්ච් කරනවා. ඒත් එක්කම ඔගොල්ලෝ දන්නවද මේගොල්ලෝ වතුර බොන්නේ නැහෙන් කියලා. ඒ වගේම තමයි මේගොල්ලන්ට හොඳම හොඳ ජීර්ණ පද්ධතිය පිළිලා තියෙනවා. ඒ ඇයි කිව්වොත් අපි මේගොල්ලන්ට පිරිසිදු වතුර දැම්මට ඒගොල්ලෝ ඒවා බොන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ පිරිසිදු වතුරට ගිහිල්ලා කකි දාලා තියෙන ජරාව ඔක්කොම දාලා ඒක ජරා වුණාම තමයි ඒගොල්ලෝ වතුර බොන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොඳ ජීර්ණ පද්ධතියක් තියෙනවා කියන එක. අනිත් එක ඒගොල්ලෝ සාමාන්‍යයෙන් නිතරම ලෙඩ වෙන්නේ නැහැ. ලෙඩ වුණොත් ඒගොල්ලන්ට හරි අමාරුයි. මේ තියෙන ඒගොල්ලන්ගේ කට්ට ළඟට කරලා බැලුවොත් අපි හැම මාසෙම මේගොල්ලන්ගේ මේ කට්ටේ වැඩිම මෙෂර් කරනවා. මේ ඉන්නේ අනිත් චූටි පැටව. මේගොල්ලන්ට නම් දැන් අවුරුද්දක් වගේ වෙනවා. ඉතින් මේගොල්ලෝ මේ ඇතුලේ හරි ආරක්ෂාකාරීව අපි රඳවලා තියෙන්නේ අනිත් සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න. ඉතින් අදට මම මෙතනින් සමු ගන්නවා. මගේ වීඩියෝස් බලන ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා bell icon එක click කරලා subscribe කරන්න.